I'm <laughs> sorry. මන්තා ಚක්කවාಲಿಸುಅ್ග්චන්තුು දේවතා සද්ධම්මං මනිಿරාජසಸುනන්තුು සදගමොක්කද දම්ම සවනකාලු අයබදංතා දම්ම සවනකාලු අයංබදಂතා දම්ම සවනකාලු අයංබදංතා නමුෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මාසම්බුද්ධස්ස සද්දහා බුද්ධිසම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥානාලිකාවත්තුලින් ලෝකයේ පුරාවිශරවා හරින ධර්මදේශ මාලාවතරින් තවත්තෙක් ධර්මදේශනයක් සඳහා පින්බරදායකත්වය. මෙ මුතුම් ධර්මදානය, ප්‍රඥානාලිකාවත්තුලින්, ලොව පුරහා ප්‍රචාරය කිරීම විකාශනය කිරීම සඳහා බැති බරදායකත්වය දන්නු ලබන්නේ. ොි ිිය පර පන්නල ලිපිනේ පදීංචි එත් පිෂැන විරත් මහතාසහ චන්ද්‍රාණි මහත්මය විසින්. දෙදස් විසි දෙක ජනවාරි විසි නමවෙෙන දිනට හැටහත්තන ජන්මදිනය පසු කළ එ් පි සැන විරත්ත මහත්තාටහ දෙදස් විසි දෙක පෙබරවාර විසිහයි වවෙනිදදිනට හටහත්වන ජන්මදින යදෙන චන්ද්‍රාණ මහත්මයට මෙම උතුම් ධර්මදාානයන්ගගේ ජනිතවන්නාවූ මහපුන් කුසල සම්භාර ධර්මයන්ගේ මහසක්්‍යය හේතු කොට ගෙනද වා තුම් දර් ම ේවා ජීವත්್ සිටින ಗල ෑ ියන්ට නිදුක් නිරෝග පත් ාව ර ීವ ර සේවා ධර්ම දාානය ජනත ව හප ක්තිේ හතු ොට ගෙනනද නරුවනේ හා සිරවාද ලමහිීමේ ේතු කොට ගැනද ද ද න ල ಪල පද್්‍ර රವී සියල පැතුම් ඉට ගත ි ෘද್ද ල සේවා නි ක් රෝගಿ ප ಭාවන බේවා දವಿ ಮමත්. එමත් මහේරත් චුරිදියනගේ කායික මානසික සුවපත්භාවය වර්ධනය වේවා. දීර්ග සසරගනේදී ඇයතින් කිසිම් ලෝක සත්‍යයකුට අසාධාරනයක් වරදක් ප්‍රමාද දෝෂයක් හිංසාාවක් සිදුවී ඇත්නම් මෙම අසාධාරණයට ලක් වූ සත්‍යයෝ කොමන උපතක කොමන භවයක සිටියත් මෙ මහා පුණ්‍යිශක්තිය කුසල සක්තිය විහිදී පැතිරී පිහිට එම ලෝක සත්‍යයව සුවපත්තයත්ව සියරුපාපයන් ගෙන්මවිිදී නිදහස්සේ එම චටි ියනය නිදුක්කේවා නිරෝ දේවා සුවපත්වේවා. විතවා දියනගේ සහත්තු සිතගේ සියරු ධර්මික බපොත්තු ස පලවේවා නිදුක් නිරෝගි සෝපත් භාවේල බේවා දිසත් දුල්දර සහ දිනලි සාරධ්‍යාපංචි දරුවන්ට තුනුරුවණ යා සිරවාදල බේවා සියලු අපල දුරුුවී සුවපත්වේවා මෙම උතුම් ධර්මද ධහනයන්ගෙන් ජනිතවන මහපපුන්‍ය ශක්තියන්ගෙන් චන්දාණි මහත්මියගේ පියානන් වන බෝපිටිය බලවලිපිනේ පදිංචිව සිට අවුරදු තිස්සකට පෙර පෙවරවාර විසිය යවැනි දිනමියගිය පබ්ලි ්ප හම ානන් සනවිරත්න මහතාගේ පිානන් සාමාවන මිරි හාගොඩ පදිංචිව සිට වසර විස්සකට පෙරමියගේ HPDී කිරි බණ්ඩාපියානන්ට අවෞරුදු දොළහකට පෙරමියගිය එස්සේ කිරි මැනිකේ මෑනනිියන්ට බෝපිටිය පදිංචිව සිට මියිය පාලිත මදුරක් පෙරව මහතාට මෙම පින් අනු මෝදන් කරමමානු මෝදන් වෙත්වා සසරුදුකින් මිදෙත්වා පින් බලලාපොරොත්වයන සතරවර්ගයක මියගගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරම අනු ෝදන් වෙත්වා. න රත් මහතාගේ සයි සෝරයන් වන ේරත්යිය තුළ පෞලයාය ිංගිරි අම් ලොකු අක්කා ස පවලයායි පංචි මහත්ම ි අක්කා සහ පවලයාය පොඩිමනිකගේ අක්කා ස පවලයාය චන්දරනි මහත්මියගේ සෞෝදර සෞෝදරයන් වන නන්දසේ රීරත් අයිය තු පවලයාය රංජ අයියා ඉඳද්‍රනක්කා සහ මාල නීසිුදු අම්මාඩ සර ර මල්ලි සසා පෞලයා යට තුනරුවන සිරවාදය සහ නිදුක් නිරෝගගේ ස ොපත් වන බේවා.

ියලු දෙවියෝපින් අන ෝදම් ෙත්තුවා අප ගේේෂ් මී සියලු දෙවියෝපිං ලබත්වා අප මෙන්ම සියලු ොව සත රකිත්වා චේ පටන් ාග දක්වා වසන පින් ැමති සියලු ලෝක ස ල සත්ව පින් අ න ෝදන් ව පත්වා. කියන ප්‍රාර්ථනාවඇතුව ධර්ම දේශනාවට දායකත්්‍ය අරන්තීනෙ සියලු ප්‍රාර්ථනබල පොත්තු යාකාරෙන් මිටිේවා කියන ප්‍රර්ථනාවත් එක්ක ධර්ම දේශනාව ආරම්භ කරනවා. මෙලෝකේ අම්කිසි කෙනෙක්. සියලු දුක් නිමාවට පත් කරලා නිවනිින් සැනසෙනවනං අවිද්‍යාවත් තන්හාවත් අවසන් කරන්න ඕනේ අවිද්‍යාවත් තන්නාවත් අවසන් කරන්ඩන චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්ඩම ඕනෙ. සතර ආකාරයක් කදුක්ක ස්භාවයන් බුදුරජාන් වහන්ස පෙන්නවා. දුක කියනෙ කාර්ෂත්‍යයක් දුක සමුදය දුගොට හේතු ආර්ෂත්‍ය දුකනිරෝධය කියනෙ කාර්ශත්්‍යයක් දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්න ආරිෂත්‍ය දුක සභාවය පිළිබඳව සතරාකාරය තමයි පීඩන සභාවයක් තියෙනවා සංකත සභාාවයක් තියෙනවා සන්තාප සවභභාවයක් තියෙනවා විපරිනාම ස්වභාවයක් තියෙනවා. තයි දුක්කාරය සත්‍යය පිළිබන්ධව සතරාකාරය. සමුධාරය සත්‍යය පිළිබන්ධවසි අටාකාරයක් තියෙනවා තෘෂ්ණාව.ඒසි අටාකාරය නිවීම නිවන්න නිරෝධාරය සත්‍යය හැටියට දේශනා කරනවා. එයට පිළිවෙත ප්‍රතිපදාව ආර්යෂස්ටාංගික මාර්ගයයි කියන එක දේශනා කරනු. නිවැරදි මග ආර්යෂ්ටාංගික මාර්ගය අස්්ටකිවයාටට අංග ආරයෂ්ටාරි කැන උතුම් ශ්‍රේෂ්ට එක නිවැරදි නිවැරදිම එක එන මග අර්යෂ්ටාංගික මාර්ගය සමාදිට්ටි සමා සංකප් සමාවාචචා සමාකම්මාන්ත සමාජීව, සමවායාම සම්මා සති සම්මා සමාදීාට. එ අංගාට නිවැරැදිව සම්පූර්ණ කරන කෙනෙකුට සම්මාඥාන සම්මා විමුක්ති ඒ අංගාට සම්පූර්ණ කිරීමේ පලයක් වශයෙන් ලැබෙන. එතවට දහයක් වෙනවා. ඒ අංග දහය යුක්තනම් මේලෝකේ යම්කිසි පුච්චරයෙක් ඒ පුච්චනයා. සියලු වැඩ කටයුතු අවසන් කරලා කළ යුත්ත කරලා ඉවරයි. නැවත කළ යුත්තක් නෑ ඕඩ පුනර් භවයක් නෑ. නැවත දුක්කොලට භාචනය වෙන්නේ. නැවතයාට ජාති දුක්කයක් නෑ ජරා දුක්ක්‍යයක් නෑ ව්‍යාදිි දුක්කයක් මරණ දුක්කයක් සෝක කනගාටු හැඩයිම් වැලපි දුකදෝමනස්්‍යය එල්ල නිමයි. ඒ පරම සත්‍ය ආර් සත්‍යය දුක නිරෝධගාමිනි ප්‍රතිපධාර සත්‍යය. එනම් අපි බලන්න ඕනි දැන් නිවන් දකිින්ල නං බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා නිවන් දකිින්ලනං අවිද්‍යාවත් තන්හාවත් අයින් වෙඩෝනේ ඒකම චතුරාර් සත්‍යය අබෝධ වෙන්ඩෝන. හැබැයි ඒ සඳහා මෙනෙහි කරන්න වෙන්නේ කරුණුතුනක් නිවැරදිවම කරනතුනක් මෙෙහි කරන්න වෙනවා. කරනුතුන තමයි අනිත්‍ය වශයෙන් හා දුක්කවශශයෙන් හා අනාත්ම වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්කවශයෙන් අනාත්ම වශයෙන් යාකාරයෙන් නිවැරදිව මෙෙහි කොළොත් යම්කිසි කෙනෙක් චතුරාර්ශත්්‍යය අවබෝධ කරනවා අභිත්‍යාවතන්නාව දුරු කරනවා. වැ නිවැරදිව ක්ෂ මනස්සිං දර්ශනය කරගන්න ඕනි දුක්කලක්ෂය නිවැරදිව මනසට දර්ශනය වෙන්න ඕනේ අනාත්ම ලක්ෂණය නිවැරදි මනසට දර්ශනය වෙඩ ඕනි. මේ ධර්මතාසුන ලෝකයේ විශ්වය මේ අවස්ථාව සිදුවෙන ඉතාමත්ම නිවැරදි ක්‍රියාවලියයි. මකක්ද අනිත්‍ය ලක්ෂණය දුකලක්ෂණය හා අනත්ම ලක්ෂණය ඒක මනසට දර්ශනය කරගන්න ඕනේ. මනසට ස්ථාවර වෙන්නෝනය මනසට සහතික වෙන්න ඕනේ අනිත්‍යයි කියලා කොච්චර තොල්මැතුරුවත් සිතිං සිතුුවත් හයිියෙන් කෑගහලකිව්වත් අනිත්‍යය කියන එක දර්ශනය වෙන්නේ. දුකයි කියල මොනතරම් සිතුුවත් මොනතරම් මිනහිළත් සිරු සංස්කාර ධර්මයෝ දුකයි කියල දුක්කලක්ෂණය දර්ශනය වෙන්නේ. සියල්ු සංස්කාර ධර්මයෝ අනාත්මයි කියලා මොනතරම් සිතුුවත් මොනතරම් මිනෙහි කළත් අනාත්මලක්ෂණය දර්ශනය වෙන්නේන. එන අනාත්මලක්ෂණය දුකලක්ෂණය අනිත්‍ය ලක්ෂණය දර්ශනය කර ගනි කොහොමද . ට චතුාය සත්ත්‍යය ඔබෝධ වෙන්ඩෝනි එතුොර අනිත්‍ය තුළින් දුක්කල අනිත්‍යලක්ෂණය දුකලක්ෂණය අනාත්මලක්ෂණය තුළින් චතුරාර්ය සත්‍යය සහතික වෙනවා එය මෙනෙහි කිරීම ඒ පරිීක්ෂා කිරීමේ විභාග කිරීම අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් අනාත් වශයෙන් ඒ තුළ චතුරාරය සත්ත්‍යය ප්‍රකට වෙන චත්‍රාර් සත්‍යය ප්‍රකටවීමත් තුළ අවිද්‍යාවයි තන්නාව ය ඉගෙන දැ ඉස්සෙල්ලා බැලුවොත් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දුක දන්නේ එක විද්‍යාව දුකට හේතුව දන්නේ එක විද්‍යාව දුකන නැතිකිරීම දන්නේ මක විද්‍යාව දුක නැතිකිරීමේ මාර්ග්‍යය දන්න ත්නේ ඒත් අවිද්‍යාව පෙරභවය ගතකරපු ආකාරය දන්නේ අවිද්‍යා අනාගත භවය සකස්සෙන ආකාරය දන්නේ අවිද්‍ය පඩච්ච ඒ ධර්මතා දෙක පිළිබඳෝම දන්නේ අතී්‍ය හා අනාගතය පිළිබඳෝ දෙකම දන්නේ පරිිච්ච සෞපාද ධර්මය පිළිබඳව දන්නේ අවිද්‍ය අන අවිද්‍ය දැන තොර විද්‍යා උපදවාගන්න ඕනේ තන්නාව දුරුවෙන්වා. විද්‍යාව උපදිනොකොට තන්නාව දුරුවෙනවා විද්‍යාව උපදිනවාද තන්නහා දුරුවෙනවා අබැෝ දෙක එකට සිද්ධ වෙන විද්‍යාව දුරුවන්න සෑම මොහතකම තන්නාව දුරුවල වෙන විද්‍යාව ප්‍රකට වෙන විද්‍යාව අවබෝධ වෙන තම් විද්‍යාව වැඩෙන අවිද්‍යාව ක්‍රාත්මක වෙන තාක්කල් තහා වැඩෙන තන්නහා පෝෂණය වෙන තන්නහා වර්ධනය වෙන විද්‍යාව උපදිනවද ක්‍රමක්‍රමින් තනාව දුරුුවෙන තන්නාව ඇත්තෙනව තහාාව අවසන්න නවා. අපි දැන් ඒ සඳහා ගන්නවා කරුණ එක කරුණකින් මේක විශ්ඳ ගණ්ඩ බැහැ ඒ සඳහා කරුණු රාශ්‍යක් ගණ්ඩ වෙනවා මෙ චතුරාරි සත්‍යය අවබෝදධය තුළින් අවිද්‍යාතන්න හා අයින් කරලා නිවන්න අවබෝධ කරගන්නන්නේ කොහොමද කියන කාරණය කොහද අපි ගන්න අපි ගන්නම ඔන්නන් අපි ගම චක්කෝ ප්‍රසාධ රූපය මොකද විෂට කරූප ගැන පැහැදිලි කරන තැනදි බුදුරජාණන් වහන්සේ සල්ලහාම දේශනා කරන්නේ චක්කෝ ප්‍රසාධ රූපයක් ගැන මහබූත හතර ගැන කියන ට පස චක්කෝ ප්‍රසාද රූපය ගැන කියන මහභූත හතර නිසා තමයි චක්කු ප්‍රසාධ රූපය කියන කාරණය ඔයඇත්තු දැන් හොට දන්නවා. මහබුත හතරෙන් සකස්ෙච්ච ධර්මතාවයක් චක්කු ප්‍රසාධ රූපය ද මේක දුකට අයිති වෙන්නේ කොහොමද. දුකට අයිති වෙන්නෙමි චක්කු ප්‍රසාධ රූපය එකන මහබුත හතර ඉපද බිඳෙනව බිඳන සමාවෙන් නැවත හටගන් හටගන්න සභාාවයෙන් බිඳනවා බිඳශනයෙන් අයි හටගන්න. හටගන්න ශනයෙන් බිඳනශනයෙන් හටගන්න නැවත හටගන්නවා හටගන්න ශනයෙන් බිඳන ෂනය අයි හටගන්නවා. මෙනි මේක දර්ශනය කරගන්න්ඩෝනේ. එතකොට අවිද්‍යාව දුරුවෙනවා විද්‍යාව උපදිනවා දුකලක්ෂණයත් අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන ධර්මතාතුනත් ප්‍රකට වෙන. ඇහැදිරි වෙනවා පිරිසිදු වෙනවා එද අප ඇහැක් දිහා බලාගෙන ඉන්න තාක්කල් විද්‍යාව උපදින්නේ කෝන තරම් බලන්න ඇස අනිත්‍යයකවවට අනිත්්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඇස දුකයිකීවාට දුක්ක ලක්ෂණය ප්‍රකට වෙන්නෙත්නේ ඇසා නාත්මයකිවට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ත්නේ. එහම් කොහොමද මේක ප්‍රකට කරග කොහමද මේක බලවත් කරග කොම ශක්ති මත්ර එනං චක්කෝ ප්‍රසාධ රූපය එව සතරමහධාතු හටගන්න හටගන්නසනයෙන් බිඳිනව බිඳනැසනය හටගන්න ඒක දර්ශනය වුණත් නිවැරදිී ඒ දර්ශනය වුණනොත් නිවැරදී කහමද ත්‍ර ඇසනෑමති ධර්මත්තාවේ සතරමහදාාතුන්ගේ ක්‍රියාවක් පටවිධාතු ඉපද බිඳින. සැනෙන් බින්දනෂනයෙන් අයි හටගන්න. අපෝධාතු ඉපද බිඳෙනව බිඳනසනය අයි හටගන්න. අයි හටගන්නශනය බිඳනවා. තේචෝතාාත්තුව ඉපද බිඳෙනව බිඳනසනයෙන් යි හටගන්න හට ගන්නෂනෙන් අයි බිඳිනවා. වා යොදාාත්තුව හටගන්නව හටගන්නසන බින්ඳෙනනවා බින්දනසනයෙන් යි හටගන්න හට ගන්න සනෙන් යි බිඳනෙන මේ ධර්මතාවේ මනසට හසු කරගණ්ඩුකු. මේ ස්වභාවය මේ ධර්මතාව මේ නිවැරදි ක්‍රියාව මනසට හසු කරගණ් සිතට හසු කරගන්ඩ. එතකොට අනිත්‍යය කියන එක හිතන්ඩ දෙයක් නෙමෙයි අනිත්‍ය කියලා කල්පනා කරන්න දෙයක් නෙයි අනිත්‍යයි කියලා තොල්මැතුරුවට හරිියන්න නැහැ අනිත්‍ය ලක්‍ෂණය ප්‍රකට වෙනවා මෙන්න මේ ආකාරයට සිතට සිතිං දර්ශනය කර ගැනීම මකත් පටවිදාතු ඉපද බිඳනෝ බින්දෙනසනය ගයි හටගන්න හටගන්නශනයෙන් බිඳනවා නැවත නැත හිතන්න නැවත නැවත සිහි කරන්න නැවත නැවත අනු පස්සනා කරට එතකොට එනවා එක්තර ඥානයක් උදේ වේඥානය උදේ කියන්නේෙ හටගන්න වැය කියන්නේෙ නැති වෙන උදයවඥානය එක ඕනේ එතතුොට සතර මහා දාතුන් ගැන මෙනහහි කරනකොට අපි මෙනේ කරලා තියෙන රූපය ගැන. මෙනේ කරන සිත නාමය කියල දන්නවා නාම රූපවෙන් වෙලා තියෙනවා. නාම රූප දෙක ක්‍රියාවක් කියන්නේ එක සිතට දර්ශනය වෙනවා. නාම රූප දෙකයි. එතුට තියන්නේ ද රූප අනිත්‍ය සභාාවය දුක්ඛ සභාවය අනාත්ම සභාවය තම අපි ප්‍රකට කරගන්නුවනි. ඇයි දුකයි කියෙනෙක දර්ශනය වෙන්නයි. නිත්‍යයි කියෙනෙක දර්ශනය වෙන්න ඕනි නාත්මයි කියෙනෙක දර්ශනය ෙන්ඩෝන. නිවැරදිව දර්ශනයනොත් අවිද්‍යාවෙන්නවා විද්‍යාවට. අවිද්‍යාවෙන්න ද්‍යට. නිවැරදිව දර්ශනය වුනොත් එතන අවිද්‍යාවන්නේ එතන විද්‍යාව උපදින. විද්‍යාව උපදිනකොට තෘෂ්නාව දුරුවෙනවා. විද්‍යාව උපදිනකට තෘෂ්ණාව දුරුවෙනකොට චතුරාරි සත්‍යය අවබෝධෙයි මේ ධර්මතාත්න එකට ක්‍රියාත්මක වෙනවා මොකත් අවිද්‍යාවත් තන්නාවත්තා චතුරාරි සත්‍යයත් ඒකයි මේ චතුරාරි සත්‍යය අවබෝධ කරන්න කියන්නේ අවිද්‍යාවයි තන්නාවයි අයින් වෙන නිසා. තර තෘෂ්ණාව අයින්කරනව කියන්නේ සමුදය හේතු අයින් කරනවා ඇබේ කාරි සත්‍යයක් කියලලා දර්ශන කරගණන්නඩුව. ේතු එන දෙඟර චක්කෝ ප්‍රසාධරූපය තුළ තියෙන්නේ පටවිධාතු, ආපෝධාතු තේචෝදාාතු යෝධාතුන එදාාතු හතරයිතින්. එක තව හතරක්තියෙන වර්ණ ගන්දර ෝචා ඔය ධර්මතා අටම හටගන්න හට ಸනේ බිඳනවා බිඳන බිදඳන න ನ න බිඳන. එතමයි සත්තිය. කොච්චර කාලයක්. එ හටගෙන බිඳෙන්ඩ කොච්චර කාලය චිතක්ෂණ දාහතයි. චිතක්ෂන ධදාහත කියන තත්පරයක් ලක්ෂකට බෙදර ඊටත් වඩා කෙටි කාලයක් තුළ. ඔය ධර්මතා හතර හටගන්නවා හටගන්නශනය බිඳනවා බිඳනශනය හටගන්නවා හටගන්නශනය බදිෙනර. නැවත නවත හිතන්න්න නැවත නැවත මෙෙනෙහි කරන්න නැවත නැවත. අනුපස්සනා කරඩ සිතට සහතික වෙයි මේක තමයි සිද්ධ වෙන්නේ ඇස නෙමති ධර්මතාවේ. ඇසා නිත්‍යයකවට හරියන්නේ. ඕන කරංකල් කියත ජීවිතේ තියනකං සානි්‍යයව ඇසානිත්‍යය තමයි. ඇසේ නෙමේ අනිත්‍ය සභාවිතන්. අනිත්‍යය කියන එක මනසට දර්ශනය වෙන්න ෝන. දැ දුක්ක ලක්ෂණය ගන්න ඕතනට ඒක. හටගන්න හටගන්නශනය බිඳනව බිඳනශනය හටගන්න හටගන්නව න දුකයි. හටගන්න න දුකයි හටගත්වසනය බිඳනවද ඒකත් දුකයි. හොඳට බලට් මෙලෝකේ ඕනම දෙයක් හටගත්තත් හටගත්තන දුකයි. ඇස හටගත්ත හින්දනේදයි දුක බිඳින්නේ. ඇසන මේ අර මහබූත හතරයන්ගේ ක්‍රියාව නේ නිසා නේද මේ දුක බිඳින්නේ. දක අතාස්භාාවය දකිින් ඩොක. එපද බිඳනවා බිඳර්සනෙන් උපදින උපදිරශනයෙන් බිඳනවා අනා අනිත්‍යයිඇතොර දුකයි දුකකිවේ විපරිනාමයි පෙරළුවා ති තියන ස්වභාවෙන් සනයක් කිදක්ෂණ දාහතත් තුළ පෙරළුවවා ආයි පෙර ලෝච්චි තක්ෂණ දාහතයි පෙරළුවවා ඇතමයි විපරි නාමයි කිවේඇතවට පීඩන ස්භාවයක් තියෙනවා නිරතනේ මනසිට පීදන ඇති කරන පරිංකරග. පීදන ඇති කර නිරත පී . එහැක් වගේ පරිංකරන්න . එහක්න රබයන්ගේ සමහයන්ගේ ක්‍රාවලන පරි සංකරවඒ සහහන්ගේ ක්‍රාවලරිර එන තනනාව පරි සංකර ඕන කන සිත. මේ අපරීක්ෂාකාරී ලෙස පරිහරණය කරන්න කියන එක නෙමී මේකේ අතාස්භාවය දැනගණ්ඩ දැකගණ්ඩ කියන එකයි කියන්නේ ඇස හිතිබුණාව ඇසකුත් ඇත්තෙත් න ක්‍රියාවක්තියන්නේ එහම් දැ දුකට අයිතිී කියන්නේ සංකත සවභාවයක්තියනම් මකත් හේතු ප්‍රත්තිෙන් හදන්ඩුවේ ීඩන සභාවයක්තියනවා නිරන්තනය පීඩනයක් ඇති කරන කරකින්ද දෙවනියක තමයි සංකත සභාවයක් තියන හේතු ප්‍රත්්‍යයෙන්මෝනේ හදන් මොකද හේතු ප්‍රත්තිය නාම ධර්ම දෙක කරූප ධර්ම දෙකක් ය චක්කු ප්‍රසාද රූපය හෙවත් ය ඇසෙවත් චක්කු ඉද්‍රිය හෙවත් චක්කා යතනය චක්කු ද්වාරය ඔක්කොමර එස්ෑම වචනය කෙම ගත් එකම දෙයයි තම හදතුන්ගේ ක්‍රියාවල. එනං එක්‍රියාව හේතුන්ගේෙන් හදන්නේ කොහොමද නාමධර්ම දෙකක් රූපධර්ම දෙකක් චිතක්ෂණ දයා හතක් ඇතුළට අවශ්‍යයි. ඇයි චිතක්ෂණ දහත තුළ හටගෙන නැති වෙන හින්ද. හටගන්න හටගන්නශනෙන් නැතිවෙන. නැතිවනසනය හටගන්න හටගනශෂනය නැතිවෙන? එනම් එතු නැතිවන ශෙමෙන් හටගන්න නම් මොකද කරන්නුව. හේතුෝනි. මොනද හේතු. හේතුවෙන් හැදුවට හටගන්න ෂනෙන් නැතිවෙන. දෙකතමයි අනිත්‍ය දුක්ක අනාත්ම කියන ලක්ෂණ තුන මෙතර ඉතාමත්ම පැහැදිරීවතිනවා. එතුට ද දුක කියනෙ කාරය සත්‍යයක් කියන එක මෙතැද අවබෝධ කරගන්න ඕනේ. ඇස කියන ඔය ධර්මතා විය. සතරමහාදාාත්තුවන්ගේ ක්‍රියාව දුකටයිති කියනෙක්. පීඩනය නිරන්තරේ මනසට ඇති කරන පීඩනය දුකයි. හේතු ඉදුරිපත් කරන්න ඕනේ නිරාන්තරේ මොනද නාමධාරම දෙකක් කම්ම චිත්ත. ත කර්මයෙන් අර සතරමහාදාහත්තුවන්ගේ සභහාමයන්ගේ විපරිනාමය වෙනස් කිරීම සිද්ධ වෙනකොට ඒේ ක්‍රියාකාරයත්තේ පැවැත්ම ඒ ක්‍රියාකාරිත්තවය දුර්රෝලතාවය සිද්ධ කරණ කර්මයෙන්. ඇසක ක්‍රියාවක්නමී තින්. අ මහාබුහෘත්තයන්ගේ ක්‍රියාවේ සනයක් තුළ ඉතා කෙටි කාලයක් තුළ දුර්රල කරනවද යම් කාලයකට ක්‍රියාව සිද්ධවෙෙන්ඩ ඉඩ දෙනවද ආශ්‍ය තියනකංගේ ක්‍රියාව සිද්ධවෙෙන්ඩ ඉඩ දෙනවාද කෞද තීරණය කරන කර්මයහි. එකයි ජීත ඉදි්‍ර රපෙන් පාලනය කරනවා ඇනම ගැඹුර ගැඹුරුයි. ජීවිත ඉන්දි රූපෙන් පාලනය කරය ජීවිතය කියන පැවත්ම දර පැවත්ම ඇසේ නෙමී මකේද මහබුතහතරඒ පැවැත්ම ජීවිතය ඉන්ද්‍රිය අධිපති කර්මයයි අධිපති කර්මයයි ජී ඉන්ද්‍රිය රූපයන මහා භූත හතර අධිපති මහාදුභූත හතරමයි අධිපති ඒ අධිපති භාාවය ගත්ත එයා පෙරභාවය කර්මයෙන් පෙරභාවය කර්මයෙන් ගත්ත ඒ අධිපති භාවය එනිසාවකට චක්කවු ඉන්ද්‍රිය කියනවා එ රැස්ස එක පැත්තකින් ඉන්ද්‍රී ධර්මයක් වෙනවා වර්තමානය රූප බලන්න නමුත් පාලනය කරන්නේ ජීවත ඉද්‍රිය රූපෙන් ැන පැවැත්ම ඉන්ද්‍රිය කියැන අධිපති එයාට අධිපති කමදුන්නේ කර්මය කර්මය නිරන්තරයෙන් රූප කලප නිපදෝනවා මේ චක්කු එමන තමේ ඇස්ස මේ චක්කු ඉන්ද්‍රීිය චක්කු ද්වාර්ය චකු ප්‍රසාධ රූපය තු නිරන්තරෙන් කර්මයෙන් රූප කලප උපදෝනවා ඇ අර හටගන්නසනය බිඳනව බිඳනසනය හටගන්නවා හටගන්නසනයෙන් බිඳෙන බිදිනිෙනසනයෙන් හටගණ්ඩනම් හේතුවනි හැබයි හටගත්ත දෙක බිඳෙන්ඩ හේතුවශ්‍ය වෙන්නේ. හටගන්්ඩ හේතුඕෝනි ඒකයි තතාගතයන් වහන්ස පෙන්න්නන්නේ මෙසිල්ල හේතු ප්‍රත්තිෙන් හටගන්වා කියන කාරණය. ද නිවන සඳහා දේශනා කරන්න කියන ධර්ම දේශනාතුළ ඉතින් ගැබුරින් තමයි දේශනා කරන්න්න තියෙන්නේ තේරුම්ගඩ් උත්සාහ කරන්ඩ එනම් දුක් ලක්ෂණ යන ොට ඒතුග හන් නිරන්තරයෙන් දෙවිල් ලක් තිීනවා. එ තක්කෝ ප්‍රසාදර් රූපය උපයෝගි කරගෙන නිරාන්තරයෙන් දෙවිල්ල කටගන්න ඒමකටත්.ඒ දෙවිල්ලෙන්නේ මනසට මන දව දෙවිල්ල මනසට ඒෙන් ලස්සනම රූප හොයන්න්න කියලා. එහම නෙමේදවෙන්නෝ ඇස කියන ධර්මතාවය පරිහරණය කරලා මොනනා ද හොයන්. ඉතවට පීඩන ස්වභාවයක් තියෙනවා හේතුවන්ගේ හේතු ඉදිරිපත්වෙන් නි හදන්ඩ නාමධර්ම දෙකක් හ රූපධර්ම දෙකක්. රූපධර්ම දෙක තමයි සීත උෂන. චකු ප්‍රසාධ රූපපය හේවත් මේ ඇසේ ක්‍රියාකාරිත්‍යය පවත්තන්ඩ නම් සීත උස්න සමවඩුවන්. සමතාවන්තියන්ටන එකක් හරි අඩු වැඩිය වනොත් පවත්තන්න බෑ. ආහාරයෝනි. ප්‍රනාමධර්ම දෙකක්කා රූපධර්ම දෙකක්. සනයක් ෂණයක් පාස උපකාර කරඩඕනි නැවත හටගන්න හැබ හටගන්නශනය බිදනවා හටගන්නශනය බිඳනවා බිඳනසනය යි හටගන්නවා කොහොමද හටගන්නේ අර ධර්මතා හතර ඉදිරිී පත්වෙනවා මොන ධර්මතා හතරද කර්මය හාසිතේ පැවැත්ම කම්ම්චිත්ත සීත උෂ්ණහා ආහාරය රූපය පැවත්ම රප එවත් ඒ සතර මහදහතු සීත උසනහා ආහාරය කියන ඒ සතර මහදහතුන් ප්‍රත්තියයි. සිතහා කර්මය කියන එක නිරන්තරයෙන් ප්‍රතියයි මොකටද චක්කෝ ප්‍රසාධ රූපය එවත් ඒ සතර මහදහතුන්ගේ හටගැන්මට ඇබ හටගන්න සනය බිඳර. දැන් මනස්සට පීඩනස්භාවය සංකත සභාවය සන්තාප කියන දෙවිල්ලා ධනම සිත මනසට දවිල්ලෙන් මොකට ඕකේ බලන්න රූප දැ පීඩනයක් ඇති කරන්නේ ද මනසට න ඇස හොඳට පේනතා කල් ලස්සන රූප හොයන්ඩ කියලා රූප බලන්ඩ කියලා ඒ ආශ්වාදය විඳින්ඩ කියලා මනස මොකද කරට නස දෙවිල්ලක් මනස ධනවා ලස්සන රූපය ක ැහැ රඳවනකම්ම මනස ධනවා දවිල්ල නැද්ද කියලා බලදවිල්ල තර පීඩන ස්භාවය ංකත සභාවය සන්තාප සභාවය එ මොන විදිට හදන් හැද අශසනය විපරිනාමයි පෙරලනවා මේ අතර තමයිද තර පීඩන අතියන නිරන්තන නොක රැක ගණ්ඩ කියලා. රම ො සන රකගන්න ර සතරම හතු රක්ෂ කරගන්න තිර නිරන්තරය පීඩනයක් ඇතිකන රිසම ල්පන. තර හේතුෝන්ගෙන් ඕනේ හදන්්. දමකක්ද හේතු නාම ධර්ම දෙකයි රූප ධර්ම දෙකයිු. ඇයි ඒ හේතු අවශ්‍ය වෙන්නේ හටගණඩය. හැබැ හටගන්නශනය බිඳනවා. හටගැෙන පවතිනවාද නෑ. ඇයි චිතක්ෂණ දාාහත ආශ. හටගන්නසනේ බඳෙනවා බිඳනසනේ හටගන්නව හටගණ්ඩායි හේතුවෝනය මකදද හේතු කම්ම චිත්ත ඉර්තු ආහාර වර්තමානය පැවැත්මයි මේ කියන්නේ හරි එතකොට මේ ප්‍රසාදු රූපය වර්තමානයට ජනිත කරන්න දෙමනත වර්තමානයට පෙරන් වර්තමාන භවයට පෙරලන්ඩ මූලික දාය කත්තේ ගත්ති කවුද පෙරභවය කරමයයි පෙරභවේ කර්මයයි. කර්මයට ප්‍රත්‍ය වනේමකත්. කර්මයට පත් ප්‍රත්්‍යය වනේ අවිද්‍යාවයි තන්නාවයි දැන් එතකොට හරිද අවිද්‍යාවයි තන්නාවයි. එතුර අවිද්‍යාවයි තන්නාවයි ප්‍ර කර්මය ප්‍රත්්‍යයි ප්‍රසාධරූපයට ඒ න්න සතරම හද්දහත්තුවන්ගේ හටගැන්ම හටගන්නසනයෙන් බිඳ බිදනසනය හටගන්න. තර නැවත හටගන්ඩ වර්තමාන නාම ධර්ම දෙකක් හා රූපධර්ම දෙකක් පත්ථයි. දැ එතුර මේස භාවය මනෂට හසු කරගත් තොත් හටගන්නසනයෙන් බිඳනවා බිඳනසනයෙන් හටගන්නවා හටගණඩ හේතුෝනි අනිත්‍යය දර්ශනවීද. ಹනි ಹ ಕෝච්චರ ජීත තියනක නිත්‍ය යි ೂපාණිත්‍ය යි නානනිත්‍යයයි ಬබ්ධානිත්‍යයයි නාස්‍ය නිත්්‍යයි ගන්ධද අ නිತ්‍යಯයි දිවානිි්‍යයි රසය අනිත්‍යයි ್ರීර අනිත්‍යයි පහසනිත්‍යයි මන ස නිත්‍යැයි ම්ම අනිත්්‍යය කරන මොන තරන් කියව්වත්තන කන්නේ අබෝධයක්ෙන්නේ. දෙකීම තුළ තමයි ප්‍රತ්‍යක්ෂ ඥානයක්න්නේ ඒ ප්‍ර್්‍යಯයක්ෂ ඥානයටක ක කියෙන විද්‍යා කියලා. එතක් කලා විද්‍යා ද මංකි අමුලිීමම විද්‍යාව උපදින්නෝනනි තෘෂ්ණාව දුරුවවෙන්න ඕනේ චතුරාරි සත්‍යය අවබෝධ වෙන්න ඕනේ මේ ධර්මතා තුන එකට ක්‍රාත්මක වෙන්න. චතුරාරි සත්‍යය අවබෝධ වෙනකොට අවිද්‍යා වයින්වෙනවා විද්‍යාව උපදිනවා විද්‍යාව උපදිනොකොට තන්නාව දුරුවෙනවා. දුරජන්න සලස්සට ගලපල පෙන්න්න නම් මේ ධර්මතා ටික කොහමද සිද්ධ වෙන්නේ කියර. එතවට මේ අපි ප්‍රතික්ෂ කරගන්න ධර්මතා තුනක් දුන්නා. මේ ධර්මතා තුන අනුවමිනහි කරන්න මේ ධර්මතා තුනද මේ විශව සිිද්ධ වෙන්නේ. මකක්ද අනිත්‍ය දුක්ක අනාත්ම එනන්දැ චක්කෝ ප්‍රසාද රූපය තුළ අනාත්ම විසඳ ණ්ඩුවෝ දැ දුක කියන එක හරිද අනිත්‍යයි කියන එකත් හරිද එනම් දැ අනාත්ම කියනෙක විශසඳ ගණ්ඩ. අනාත්මය කියනක විසඳගන්න කොහොම තමාගේ කැමැත්ත හැටියට පවත්තන්න බෑ එකයි නාත්මයි කියන්නේ ආත්මයි කියන්නේ තමාගේ කැත්ත හැටියට පවත්වන්න පුළුවන් ස්තිරයි කියන එක ඒට ආත්මය කියනවා ත බුදුරජාන් වහස දේශනා කරන්නේ අනාත්මයි කියන එක කොහොම අනාත්ම වෙන්නේ දැන් ඔච්චක්කෝ ප්‍රසාධ රූපය හෙවත්ඒ සතර මහදහතුවන්ගේ ඉපද බිඳීම කොහමද අනාත්ම වෙෙන් අනත්ම වෙන්නේ ගැන තමාගේ කැමැත්ත ැටිට පාවතන්න බෑ අනාත්ම වෙන්නේ ප්‍රත්්‍යයට අනුවයි උපදින්නේ උත්සාහ රහිතයි කිසිම උත්සාහයක් නෑ සතර මහදහතුන්ට උපදින්න කිසිම උත්සාහයක් නෑ ප්‍රත්්‍යයට අනුවයි පැවැත්න්නේ කැන උපකාරයට අනුවයි මේ පැවත්ම අරංගාව කොහෙන්ද පෙරභාවි පෙර භව අ අපිට අවිද්‍යාව තිබ්බද ඕ නැත්ත වර්තමාන භවයට එන්නේ පෙරභවේ අපට තෘෂ්ණාව තිබ්බා ද පෙසිති තෘෂ්ණාව වසන් කලානම් වර්තමාන භවයට එන්නේ අපි ඒ අනුව කර්ම කලාද පෙරභවි ඕ එතුොර අවිද්‍යාවහවත් තෘෂ්ණාවට උත්සාහයක් තියෙනවාද කර්ම හදන්න කිසි උත්සායන්නේ අවිද්‍යාවට කිසිම උත්සාහයක් නෑ කර්මහදන්ට තෘෂ්ණාවටත් කිසිම උත්සාහයක් නෑ කර්මහදන්න කිසිම උත්සාහයක් නෑ හැබැයි ප්‍රත්තිේ තන්නාව කර්ම උපදවන්නේ අවිද්‍යාව කර්ම උපදවන්නෙත්න්නේ අවිද්‍යාව නිසා කර්ම උපදින බව කර්ම දන්නෙත් නේ අවිද්‍යාව හැර කර්ම සකස්සෙන වෙන ධර්මතාවයකුත් නෑ අවිද්‍යාව නිසාම තමයි කර්ම හදන්නේ එහ නම්මකදද සිද්විෙන් උත්සාහයක් නෑ උත්සාහ රයිතයි උපකාරයට අනුව පැවත්ම උපකාරයට අනුවයි පැවත්ම එනම් ආත්ම දිිට්්‍ය දුරුවවෙන්න නං වශය පවත්ඩ බැකයන එක ද පැහැදිලි වටුවින් ආත් මේ කියන තමාගේ වශය පවත්තඩ පුළුවන් තමාගේ වශයද පවතින්නේ එනම් අවිද්‍යාව කියන ධර්මතාවය සිතේ සිතුවිල්ලක් විතරයි. තෘශ්නාව කියන ධර්මතාවය සිතේ සිතුවිල්ලක් විතරයි අවිද්‍යාව නැමති සිතුවිල්ල පවතිනතාකල් තුෘෂ්ණාව නැමති සිතුවිල්ල පවතිනතා කල් කර්මයට ප්‍රත්්‍යයහි එකන කර්ම සකස් සෙන්ඩ පිහිටයි උදව් උපකාරයි ප්‍රත්යක දර කර්මය ප්‍රත්ථයයි විපාකයට ද විපාකය මකක්ද චකෝ ප්‍රසාධරූපය ක්‍රියාව දැක දුකත්ට දයිති දුකට අයිත කියන්නේ හටගන්න වා හටගන්නසනය බිඳෙනවා එනං එක දුකයි ත මංකිීදැන් කලින් පීඩනස්භාවයක් තියෙනවා එතමයි නිරන්තරයේ මනසට අන කරන ඕක හරි පරිසංකරගණඩි පරිසං කරගණ්ඩෝක ඇස එහමනි එහම් පීඩන ස්භාව සංකත සභාවයක් තියෙනවා තොර චක්කෝ ප්‍රසාධරූපය කියන ඒ සතර මහදාතුවන්ගේ ක්‍රියාව ඉපදද බිඳෙනවා බිඳෙනසනය හටගණ්ඩනං සංකතයි. එකන්නේ හේතු ප්‍රත්්‍යයෙන් ඕොන හදන්න හේතු ඕනි. තොර හේතු නාමධහර්ම දෙකයි කම්ම චිත්ත. රූපධර්ම දෙකයි ශීත උෂ්න ආහාර. නිරන්තරෙන් බිඳෙනසනයෙන් ප්‍රත්‍යයයි හටගඩ. හටගණසනය බිඳෙන. ිදඳනසනය හටග්ඩ ආයි ප්‍රත්්‍යයයි මේ නාම ධර්ම දෙකයි රූප ධර්මත් දෙකයි. දැ මොකක්ද මේ සිද්ධ වෙන්නේ එතට හේතුුන්ගෙන් ඕනි හදන් එකයි සංකතයි කිව බදුරජාන්නවා තොර පීඩන සභාවයක් තියෙනවා සංකත සභාව. සන්තාප සභාවයක් තියනවා එකනි දැවිල් හදෙනවා. මොකට ද දැවිල්ල ලස්සන රූප හොයන්ඩෝකින් අනකරන්න ඇති සිතට රූප බලන්ට බැෑ. එය අදාන මේ සතර හධාතුන්ගේ ක්‍රියාව ඇසනෑමති සතර මහධාතුන්ගේ ක්‍රියාව දාන ඉස්සරහට. ඕෝකෙ බල් නැද්ද මනසට දෙවිල්ල. ලස්සන රූපමනේදෝකින් හොයන්නේ. දෙවිල්ල. තර පීඩන ස්භාවයක් සංකත ස්භාවයක් සන්තාපස්භාවයක් විපරිනාමස්භාවයක් පෙරල්ුව සැනේ හටගන සැනයෙන් බිඳා. බිදනැශනේ හට ගන්ඩා අයි ධර්මතා හතර ප්‍රත්්‍යය වන්නඕ. නෑතුර දුකායිත. අනාත්මයි කිවා. කෝම ධනාත්ම වෙන්නේ. මෙ නවත කියනවතති කියනන්නේ හොඳට සිතට අනුගත කරගන්න් ඕන නිසා. තමන් තන් හොන්දට විමසල කල්පනා කරල්ලා හොයලා මේක ගණ්ඩ තීරණයට මේක නෙමේද සිද්ධ වෙන නිවැරැදිී ධර්මතාවේ කියනෙක්. උත්සා රහිතයි. ආත්මයක් නම් උත්හ තමන්ට උත්සහල හදාගන්නඩ පුළන් ගොන විදින බෑ එක ආත්ම කියන්. බුදුරජාණන්ස දේශනා කරන්න උත්සහ රජතයි ප්‍රත්්‍යයට අනුවයි පැවත්ම උපකාරයට අනුවයි ගෙනියන්නේ එනම් චක්කෝ ප්‍රසාධරූපය පැවත්ම ගෙනියන්නේ උපකාරයට අනුවයි මොකත් උපකාරය අවිද්‍යාවනයමති සිතුවින්න එයි ඇසක් වසයන්නේ දකින්නේ ඇස මගේ කියලන ගන්නන්නේ ඇස මට අයිති කියලනි ගන්නේ ඇස මගේ ආත්මය කියලනි ගන්නේ ඇසමම කිවත් වැරදි ඇස මගේ කිවත් වැරදි ඇස්ස මට අයිතිී කිවත් වැරදි ඇස්ස අනාගතයට ගෙනියන්න සුදුසුයි කියලා හිතුවත් එකත් වැරදි අනාගතයට ගෙනියන්න සුදුසුද නෑ ඒග ඔබාාවයට ගෙනියන් නෑ ඇයි තුළතියන්නේ අනිත්‍ය දුක් අනාත්ම කියන නිවැරදිවූ ලක්ෂණ තුනක්. නිවැරදි වූ ලක්ෂණ තුනක් තියෙන්න්නේ. එනම් දැන් අප තුල සම්මුධර්ර සත්‍යය හොයා ගන්න දුක්කාරශත්‍ය ොයා ගත්ත.ඒ මොන ධර්මතාත්තුන තුළින්ද. අනිත්‍යය කියන දුක්ක කියන අනාත්ම කියන. තන අනාත්ම කියැන තමාගේ වශේ බේ. එනම් ප්‍රත්්‍යයට අනුවයි ැනු පකාරයට අනුවයි. උත්සාහ රහිතයි. හොදර බලන්ඩ නවතත් කියනම තන්නාව නැමති සිතුවිල්ලට උත්සාහයක් තියෙනවාද කර්ම හදන්ඩ. තන්නාව කවදාවත් කර්ම උපදවන්නත්නේ. තන්නාවට ඕන කමකුත් කර්ම නිපදුවට. කර්ම දන්නත් නය තන්නාව නිසා කර්ම හැදිනව කියලා කර්ම දන්නත්නය. තන්නාව දන්නත්නේ. හැබැයි තන්නාව හැර. අවිද්‍යාවයි තන්නාව එකම ධර්මතා මෙදක එකට අයින් වෙන්නේ තනි සාමන් මේ එකක් වසයෙන් ගන්නේ සමුදාාරය සත්්‍යය ො තෘෂ්ණාව ප්‍රත්්‍යයි උපකාරයි කර්ම හදන්න කර්මකන සිතුවිල්ලක් සිතු විර කියන සිතේ බලවත් බව ඒ ඇන චේතනා. තොර තන්නහා වින් චේතනා හදනත් හදන් දුවමනවත්වය නොද තන්නාවට එක සිව විල්ක් ර ච ක්ෂය ඇතු ඇව නැතිව. කර්ම කියන්න සිතතු ල්ලක් විතරයි සිත ඇතිව වන ස්භාවයක් විතරයි චිතක්ෂණය අත්තු ඇතිව නැති වෙනවා. හැබැයි තන්නාව චිතක්ෂණයත්තුළ ඇතිව නැතිවෙන්නේ කර්මයට ප්‍රත්තිය වෙලා කර්මයට පිහිට වෙලා කර්මයට උදව් වෙලා ප්‍රත්්‍ය වීමක්ති ඒක යිතතාගතයන් අවාස දේශනා කර හේතු ප්‍රත්වය හටගානි. හරි දෙතකොට සංකතයිකිවා ඒතු ප්‍රත්්‍යයන්නේ මෙදහටගයි. ඇතර දුකයිකි වේ අර පීඩන සවභාවය සංකත සභාවය සන්තාප සභාව හා විපරිනාම සභාව. ඒක්කම දුකයිකි වේ හටගත්ත සනයෙන් හටගත්තනම් දුකයිඒ හටගත්තහින් දන මේ දුකතියෙන්. ඇස නිසා සෝකවුණ කනගාට වුණ හැඩුව වැලපුුණ කොච්චර එන එක දුකට යිතිද එක යිති දුකට. ත් පැත්තිෙන් ගත්තුත් පිච ම්පාදයත් එක්ක සබන්ධ කල බලන දුකට අයිතිද කියලා. ඇසකන රූපයක්. ඇසට ක්‍රියාත්මක ඇසකැන රූපයක් රූපයක යන සත්‍රම හදහතු වන්ගේ ඉපද බිඳීම එනම් ඒ ක්‍රියාත්මක වෙන්න සිතත් එක් සිතනැතු ක්‍රියාත්මක වෙන්න බෑ ඇස නැමති චක්කෝ ප්‍රසාධ රූපය නැමති ධර්මතාවයට සිතනැතුව ක්‍රියාත්මක වෙන්න බෑ. ඇයි බැරි? තාංච් ලක ලන්නඩු ඇැස ක්‍රියාත්මක වෙන අද කියර. එනම් මැරිච්චම නිහට පේනවා. මැරිච්ච මනුසර පේනෝද නෑ ඒ ක්‍රියාවිවරයි එහනම් එතන නාමරූප දෙක ක්‍රියාවත්තියන්නේ. සිත ක්‍රියාත්මක වෙන තාකල් චක්කෝ ප්‍රසාධරෝපය කියන ඒ සතර මහදාතුන්ගේ ක්‍රියාවතියන. සිතේ ක්‍රියාවතියන තාකල්. නාම රූප දෙකේ ක්‍රියාවක් නේ. නාම රූප දෙක ක්‍රියාවට ඕනකමක් තියෙනවද උත්සාහයක්තිය නොද ආයතන පහළ කරන්න. නාමරූප ආයතන පහළ කරන්නේ. නාමරූප ආයතන පහල වෙන බව නාමරූප දෙක දන්නෙත් නෑ ආයතන දන්නෙත් නෑ මන් නාම රූප දෙක නිසා ආවද කියලා පහළ වනාද කියලා. උපදීමේ අදහසක් ආයතන වලට නෑ. නාමරූප ආයතන උපදවන්න එත්නේ හැබැයි නාමරූප හැර ආයතනයට ප්‍රත්්‍යය වෙන වෙන ධර්මතාවයකුත්නේ මහනෙන ප්‍රත්්‍යයයි ප්‍රත්්‍යයෙන් උපන් ධර්මයක් ප්‍රත්‍යයෝ පන්න ධර්මයක් ආයතන ප්‍ර්‍යධර්ම නාමරූප දැන් එතකොට නැඟ ආයි තව දුකයි කල තේරුම් ගන්න නම් එනම් ආයතන ප්‍රත්‍යයයි ඉස්පර්ෂිට පද අදහස ර්ශයටන ආතන නිස්පර්ෂය උපදවන්නත්න. ඉස්පර්ෂටි ප්‍රදීමය අදහසකුත්නෑ යතන ඉස්පර්ෂ උපදවන්නත්න ආයතන දන්නත්නෑ යතන නිසායි ඉස්පර්ස හටගන්නවද කියල. හැබ ආයතන හැර ඉස්පර්ෂයට ප්‍රත්්‍යය වෙන වෙන ධර්මතාවකුත් නෑ. යි සලායතන නිරෝධ පස්ස නිරෝධ තන නිරුද න ඉස්පර්ස නිරුද්ද. ඒනම් එ රස්පර්සාය ප්‍රත්්‍යයෙන් පන්ධර්මයක් ඒස් පර්සාය ප්‍රත්්‍යයි විඳීමට දැම චක්කෝ ප්‍රසාදරූපය හා දැම මේ සිතුවිඩි නාමත්ත්‍යක්කාරගෙන දැන් පෙන්නන්නෙම දුක කියන තැනට යන ආකාරයයි වේදන ප්‍රතියේ තෘෂ්නාවට තෘශනාව ප්‍රත්්‍යය විපධානයට පාධානය ප්‍රත්‍යයයි භවයට භවය ප්‍ර චාතියට පහළ කරන්න ජාතිය ප්‍රත්්‍යයයි චරාමරණයට ේ තියෙන චරාමර්ණයක් ඇස නිරන්තරනය දිරනවා ඇසන මේ දරන්නේ. සතරමහදාාතුන්ගේ ක්‍රියාව ක්‍රම ක්‍රමෙන් දුරල වෙනවා. ඇස දිරන්නේ සතරමහදාාතුන්ගේ ක්‍රියාව ක්‍රම ක්‍රමයෙන් දුරල වෙනවා. ඒකට කියනව ජරා. ඒ සතර මහදාාහතුන්ගේ විකෘතිතාවයට කිව ව්‍යාදිී කියලා ජරා ව්‍යාදිී. අර චිතක්ෂණ දහගත් තුළ හටගන හටගනශනය බිඳෙනවා. මරණය මරණයක් තියෙනවා සම්මුති මරණයක් තියෙනව සිත බැහැර වෙච්ච වෙනවට. ඇස නිසා අසෝක ඒ සතරමහදාතුන්ගේ ක්‍රියාව නිසා අසෝක ඒ නිසා හැඩුවක් කණගාටු දුක්ක දෝමනස්යන් දෙ ඔක්ක මආාවද මොකක් නිසා දාවේ චකෝ ප්‍රසාධ රූපයක් අරගෙන වර්තමාන භවයටආපු නිසා දේකට දබි වලන්න දැන් එනත් දුකටයිති. අනාත්මයි කියන්නේ දයිතකොට උත්සාහ රහිතයි කිසිම උත්සාහයක් නෑ ඉදිරිධර්මය උපදවන්න පැවත්මක්තියනවා. ප්‍රත්්‍යයට අනුරූපෝ පැවත්මත්තියනවා. එන ආත්මැන්නේ එහ අනාත්මයි තමාග වශයනේ පවතින්නේ උපකාරයට අනුවයි පවතින්නේ එන අනාත් මලක්ෂණය ප්‍රකට යගතන ර අනිත්්‍යේ ලක්ෂණය පටයි දුක්ක ලක්ෂණය ප්‍රකටයි අනාත්ම ලක්ෂණය ප්‍රකටයි ඒ තමයි ඒ ප්‍රකට වෙනවා කියන්නේ මනස්සින් දකිනවා මනසින් දැකලා සබ්්‍යේ සංකාර අනිච්ා සබ් සංකාර දු සබ්බේ සංකාර අනත්තා කියලා මොනත් තරම් මෙනකරත් ඔය අනිත්‍යදු කනාාත්ම කියන්නේ එක දකිින්ඩ ලැබෙන්නේ මේ බෙදා වෙන්කිරීම තුළ කොටස්කර බැලීම තුළ දැකිින්ඩ පුලන් දර්ශනයක්තියෙන්නේ. ඒනම් අනිත්‍ය දුකනාාත්ම කියන ලක්ෂණතුන මනස්්‍ය ප්‍රකට වෙන්න ඕනේ. ප්‍රකට වෙන කොට චතුාර්ය සත්‍යය අඔබෝධයෙන. දෙැ අපි ගන්න සමුදාරය සත්‍යය. දැවකිව දුක්කාරය සත්‍යේ අනිත්‍යය දුකනාාත්ම කියන ලක්ෂණතුන ආරගෙන පෙන්වේ දුකාරය සත්‍යයටට අයිති කියනක්. මොන පැත්තෙන් මොන ආකාරයෙන් අරගෙන බැලුවත් අයිතිවෙන්න දුකාරය සත්‍යයට. එපති බිඳනවා බිඳනසනය හටගන්න. හටගන්නශනයෙන් බිඳන එතනති අනනිතත් ති න දදුකත් තියන තමාග්‍ය වශසේ පවත්තනට බැරි බවත්තින ලක්ෂණ තුම තියනවා. එනිවැරිදි දර්ශනය තුර ඒකන උද්‍ය්‍ය ඥානය තුළ හටගන්නට කිවේ උදය බිඳෙනට කිවේ වේ ඒ දන්නා නුවන ඥානයයි දැක්කා දර්ශනය උද්‍යන දර්ශන ඥානය. උදදය හටගත් වෑය නැතිවුණ අටගත්තවශනයෙන් බිදුුණ. තොර නුවන ඥානය දර්ශනය දැක්ක උදය ව්‍යයහනු දර්ශන ඥානය. ඒ තුළ දැන් අපි ගන්න ඉගාවට තැං චකෝ ප්‍රසාදරූපේම අපි ගන්නව සමුධාරි සත්‍යය හැට බලන. ද සමුදීකයන්න හේතුවයි ප්‍රත්තේ දැම්මකත්ද දෙැ අපි හටගන්න සනයෙන් බිඳනව බිඳනසනයෙන් හටගන්න ඒන මේ සතර මහදාහතුන්ගේ ක්‍රියාව තුළ තියන යතාා සභහවි. එද කම්ම චිත්ත ඉරතු ආහාරක කියයන ධර්මතා හතර නිරන්තරනය ප්‍රත්්‍යය නිසා අප තියන බව පෙන්න්නනවා. ඒ චක්කෝ ප්‍රසාදුරුව පෙහෙවත්වය සතර මහදාතුන්ගේ සනයක්ෂණයක් තුළ ඉපද බිඳීමට ඒ ක්‍රියාවලියට ප්‍රත්‍යය වුණේ පෙරකර්මයයි එකන කර්මයට අයිතීකිවේ. මහන නෑස කර්මයක් පුරාණ කර්මයක්. ඒනන්ගේ කර්මයස් කර්මයට ප්‍රත්්‍යය වඋනේ මොකන්ද අවිද්‍යාවත් අන්නාවත්. තන්නාව කියන සමුධාර සත්‍යය. තෘෂ්නාව කියන සමුධාරය සත්‍යය. එක සටා කර තෘෂ්නාව නැතිකීමන් නිවනයි. මහනනම සමුධාර සත්‍යයයි හේතුවයි. මොකටද අර දුකේ ක්‍රියාවලියට ප්‍රත්්‍යය වෙන්නේ තෘෂ්නාව හෙවත් ඒ චන්දරාගය මහනන කාර් සත්‍යයක්. බලන්න මෙ තෘෂ්ණාව කියන ධර්මතාවය මනසින් අයි පොඩ්ඩකට අයිං කරන්න. චුට්ටකට ඕන විනාඩි පහකට අයින් කරන්න කර්මයක් හැදෙන්නේ. කර්මයක් සකසෙන්නේ. විනිිත්ව පහකට අයිකර ගට. බල එකඇන්නේ ඇස රූප කන සබ්ද නාශ්‍ය ගන්ධ දිව රස්ස සරීරය පහස මනස අරමුණු. ය දොළහට තියන තුෘෂ්නාවක මිනිත්තුව ගඩායින් කළ බල මිනි දෙක තුනගඩායි කළ බල කර්ම හැදින්න්නේ දුරජාණා සාතිකවශයෙන් පෙන්නන කර්ම හැදන්නේ. හැදන්නේම තෘෂ්ණාව නිසා චන්දරාගය නිසා. නන්දිරාගේ නිසා. නන්ද ැනෙ කැමැත්තරගේ කැන්නේ. න්ද කියන කැමැත්ත රගය කියන්න එ තෘශ්නාව කියන්නේ එඇලනවා ආශ්‍රව කියන්නේ එඇලනවා. කාමාශ්‍රව භාශ්‍රව දිි්ට්‍ය ආශ්‍රව ඇලවා ඇලෙන සිත තෘෂ්නාවයි අයින් කරඩකු කර්ම සකස්සෙන්නේ ද කර්ම සකස්වෙන්නේ නැත්තාව චක්කු ප්‍රසා දුරූපයේ අර සතර්මහගහතුන්ගේ ක්‍රියාවට ප්‍රත්තේ වෙන්න දෙයක්නෑ උපකාර වන්න ප්‍රත්තිය හට ගත්ේ. ඉපදීමය අදහස්සක් ඔය චක්කෝ ප්‍රසාධරූපපයෙන් නැමති ඔය සතර මහදහතුන්ගේ ක්‍රියාවලියට ඉපදීමය අදහසක් නෑ කාර්ම විසින් ඒ සතර මහදාහතුන්ගේ ක්‍රියාවලි උපදවන්නෙත් නෑ උපදවන්නේ තර ඒ සතර මහදාහතුන්ගේ චක්කු ප්‍රසාධරූපයෙන් නැමති සතර මහදාහතුන්ගේ ක්‍රියාව කර්මය නිසා හටගත්තා කියල සතදර මහදාහතු දන්නෙත්නන්නේ ඒ සතර මහදාතුන්ගේ ක්‍රියාවල්ලයට කර්මය හැර වෙන දෙ ප්‍රත්ථය වුනෙත්නේ උපකාර වුනෙත්නේ. එහෙනම් උත්සහ රහිතයි උපකාරයට අනුව පැවැත්ම එතන තියෙන අනාත්මලක්ෂණය අයින් කරන්න ොනමකක්ද කර්මවලට හේතුවයි කර්ම වලට හේතුවමච සිත බලවත්තියෙන චේතන කර්ම වලට හේතු තෘෂ්ණාවයි එක මංකේ මිනිත්තු දෙකතුනකට තුරස්නාාවයිං කල්ල බල කර්ම හැදෙනවදක කිස්සිම කර්මයක් හැදන්නේ සියලු කර්ම හෝසි එසියලු කර්ම ඉවරණං ප්‍රතිශන්ධයක් හදන්න බෑ දැන් පැහැදිලිද එ එතන එතව දැම් මේ අවබෝධය කියන විද්‍යාව අනවබෝධය කියන්නේ අවිද්‍යාව දුක්කේ ඥානං විද්‍යාව දුක සමුදේඥානං විද්‍යා දුක්ක නිරෝධේ ඥානං විද්‍යා දුක නිරෝධගාමිණනි පටිපදාඥානං විද්‍යා පුබ්බන්තේ ඥානං කම අප ත්බව දැක්න දර පුබ්බන්ත යාාන විද්‍යා මේ ක්‍රමයම ඉදිරියට ගියොත් අනාගත භවේ අපරන්තේ ඥාන විද්‍යා පුබ්බන්තය අපරන්ත ඥානං විද්‍ය පටිච්ච සමපාද දම්මේ ඥානම් විද්‍ය දැන්හනම් විද්‍යද ද්‍යාවතුල දමානසා විද්‍යාවතුළච. දුක්ක අඥඥාන එනම් මේ චක්කු ප්‍රසාධ රූපයන් නැමති මේ සතර මහදාාතුන්ගේ ක්‍රියාව දුකට අයිතිී කියලා දන්නේ නෑ දෙක්කෙ නේ ඒක ප්‍රකට කරගත්ත න පීඩන සභාව අවබෝදුන්නේ සංකත සභාවය අවබොදුන්නේ සන්තාප සභාවය අවබෝදුන්නේ විපරිනාමස්භාවය අවබෝදුන්නේ හටගෙන බිඳෙන බව දැක්කනේ දුකඥාන පටිච්ච සමුපාදෙර ගලපල බැලුවනේ දුකඥාන දුක්ක සමුදයක් ඥානං දුක්ක ඥානං අවිද්‍යා දුක්ක සමුදයක් ඥානං අවිද්‍යා එනත් තෘෂ්ණාව නිසා තමයි කර්මහදන්නේ දැක් දුක සමුදේ ඥාන මේ තෘෂ්ණාව හිද තම මේ කර්මහද අන්න දැක් දුක සමුදේඥාන දුක් ඒ නොදකින තාක්කල් දුක සමුදයක් ඥාන අවිද්‍යා දුක්ක නිරෝධයක් ඥානන් ද මංකිවත් තෘෂ්නාවක මිනිිත්තු කීපයකඩා අයිං කරල බලන්ඩ කියලා බලඩ පොඩ තමන්ට මේ ප්‍රායෝගික ජීවිතයේද මේ හොඳට තමන් තුළින්ම ඒ මේ දුවීමම් තුළිීම දැකගඩ පුුවන් දැනගඩ පුළුවන්ඒන දුක්ක නිරෝධ අඥානං අවිද්‍යා දුක්ක නිරෝධගාමිනි ඉපටිපද පිළිවෙත ටගකම මාර්ගය එකතමයි පිළිවෙතයි ප්‍රතිප යි මේ නිවැරදිදකීම සම්මා ධිට්ටියයි මේ නිවරදියාකාරයට කල්පනා කිරීම මෙනෙහි කිරීම සීකිරීම සම්මා සංකපයයි ඒ ධර්මතා දෙකයි ඇති ප්‍රඥාවට ඒ සාමන්‍ය ප්‍රඥාවක් නෙමෙයි එක අධිපඥ්ඥා අධි ප්‍රඥාවක්ක පැහැදිරිද කියනෙක් එන දුක්ක නිරෝධය ඥානං එතර තෘෂ්නාව සහමුලින් අයින් කොළොත් අවිද්‍යාව අවසන් කියන්නේ එක තේරෙන්නේ එඥ අවිද්‍යාව දුක නරෝධගාමිණී පටිපදා පිළිවෙත දන්නේ අවිද්‍යා අඥාන දන්නකිවී අඥාන එන අවිද්‍යා. පෙරභවය පිළිබඳව දැක්කනේ තෘෂ්නාව පෙරභවේ තිබ්බ තෘෂ්ණාව නිසා කර්ම වට තෘෂ්ණාව ප්‍රත්්‍යය වෙන තෘෂ්නාව චක්කු ප්‍රසාධරූපය නෙමති මේ සතර මහදාහතුන්ගේ ක්‍රියාවට ප්‍රත්්‍යය වෙච්ච බව දෙැක්කනේ. පෙරභවය දැක්කනේ අඥාන. විද්‍ය අනාගත භ අපරන්ති එත වඩ එක දැක්කන කොහමදා අති අනාගත භාාවටයන් එනම් හටගන්නස්වභා වෙෙන් නැති කර්ඩුකු. කරර්ම හටගන්න ස්භා වෙන්න ඇති කරන්න තෘෂ්ණ වයින් කරන්න තෘෂ්ණවායයිෙන් කරොත් බුදුරජාන් වස පෙන්නනවා නිරෝධේ. ඒ නිරෝධී ගාව භාවයට ඉගා භාවට අය හදන්න බේ ප්‍රතිසන්දිි විඤ්ානයක් ගත්තහින්ද නැහැක් හැදුුණී. ද වර්තමාන භවයට ප්‍රතිසන්දිි විඤ්ඥානයක් මෞකුසේ බැස්සහින්ද නෙමේද මේ ඇස නැමතිමි සතරමහ ධාතුන්ගේ ක්‍රියාවලිය පටන් ගත්ත. එතකොේ ප්‍රතිසන්ධි විඤ්ඥානයට ප්‍රත්‍යය වුණේ එමොනවද කර්මයනි. කර්මයක එල්ලි ලානයාවි ඇස කන නාශ්‍ය ද්දිව ශරීරය. වස් ස්ත්‍රීපුරස බහම නිය කරමයෙන් කිය . එ කමයක එල්ලි චමන ස එකන ද ාකරක අකර එන තැවිඥාද බෙනත අඥාන ග බවට බහින්න කොහොමද කියන එක නුවන නෑ අවිද්‍යා. පුබ්බාන්තය අපරන්තය අඥඥාන අතිත භවය දන්නත්න නාගත භවය දන්නත්න අද්‍යා මේ උත්සාහ රයිත බවහා ප්‍රත්්‍යයටානුව පැවතීම දන්නේ පඩිච්ච සමුපපාදය දන්නේ අවිද්‍යා ද විද්‍යා හින්දනේ ද තන්නාවට සිත තු ඉඩදීර දීන්නේ. තොර අවිද්‍යා තන්නහා නිසානේ ද කර්ම හැදන්නේ එතවට තෘෂ්ණාව සමුධාර්ය සත්්‍යය නෙමීද. තෘෂ්නා රෝධ තන්නා නිරධ උපාධන නිරෝධ උපාධන නිරෝධ බවනිරෝධ බවනිරෝධ ජාති නිරෝද ජාති නිරෝධ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසන් නිරුච්චන්තිී ඒව මේතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධ හෝති සියරු දුක් අවසන්. එඒ නරෝධාරි සත්‍යය එක කාරි සත්‍යයක් දැන් පැහැති ලිත චතුරරි සත්‍යය නැද්ද මේ කවබෝධ කරට දුකමුද නිරෝධ මග ආරි සත්‍යය හතරම් එනන් දුක කියනෙ කාරි සත්‍යයක් ඇයි පීඩනස්වභාාවය සංකත සභාවය සන්තාප සභාවය හා විපරිනාම සභාවය හේතුන්ගේ මෝනි හන් හැදනැනේ බිඳර ආය හදන්න හේතුමකද අර නාම ධර්ම දෙකයි රූප ධර්ම දෙකයි. ය හේ නිරත හේතු නිරතර හේතු මල හේතුව කර්මය. එක හිතුරරි හේතු නෙන්නේ ඒ හිතුර හේතුන්නේ සයෝ ගදන කර්ම. පීඩනය කරන කර්ම ගාතනය කරන කර්ම නිරතනෙන් පයි. පස්තම්බක ප පීඩක උපගාතක ප්‍රධානකර්මයෙන් අරගෙන ආවා චක්කෝ ප්‍රසාාදරූප පෙහවත්තේ ත්‍ර මහදාතුන්ගේ ක්‍රියාවලිය එනගේ කයිති දුකට දැ සමුදය දැක්කා මොකත් තෘෂ්නාව. එන පෙරබවේ තෘෂ්නාව තිබා ද වර්තමමාන බවේි තෘෂ්නාවත් එක්ක පැඩලුනොත් පැඩලෙවත් මනස අයහදනව. මේ චක්කු ප්‍රසාධ රූපයෙන් නැමැති මේ සත්‍රමමාධාතුන්ගේ ක්‍රියාවලේ රැකගණ්ඩ අනන්ත ප්‍රමාණ පව් කරනවා ඇයි මේ අනිරන්තරෙන් දෙවිල්ලක් හදනා මේ අස්ස නිසා නිරන්තරයෙන් ග දෙවිල්ලක් මකදවි රූප හොයන් ලස්සන රූපහොයන් අවලස්සන රූපන එපා විකෘතිව රූපේපා දුරවාරණ රූපේපා දේවට සිත ප්‍රිය කරන්නේන ඒේ තෝට ස්පීඩනයක් නෙවෙේ නිරන්තරයෙන් දෙෙන්නේ දෙවිල්ලක් නෙමේදතින් මනසට දනවා දෙවිල්ල තන්නාවහින් දන දෙවිල්ලෙන්නේ. නැද්ද අන්න දැනගන්න දැක ගන්න එනත් චතු්‍රවාාර්ය සත්‍යය මෙන්න චතුරාර් සත්තිය. එතුන මෙන්න අවිද්‍යා තන්නා ත අවිද්‍යා තන්න අයින් කරන්න දෙකමයින් කරන්න ඕනේ. ඒ චරාර් සත්‍යය අවබෝධය තුළ. ඒකට ධර්මතා තුනක් බුදුරජාණ හසිතෙනවා මෙන්න මේ ධර්මතා තුන මෙහි කරන්න. මේ ධර්මතා තුනව තෙක්ක බලට අනි තේලක්ෂණය දුක්ක ලක්ෂණය අනාත්මරක්ෂ තියෙනමද නෙද තියෙනවා එනම් යම්කිසිගෙන නිවැරදිව දැනගත් නිවැරදිව දෙකගත්ත. ඒ චතුනනා අ සත්්‍යය එනම් එතකට විද්‍යාවේ තන්නාවයි අයින් වෙනවාද අයින් වෙනවා. ඒකට උපකාර කර ධර්මතාාවය මොකන්ද අර අනිත්‍යදු කනාත්මක කියන ධර්මතාතුන උපකාර කළ හැබැයි ප්‍රධාන ධර්මතා දෙකක් අභ්‍යහන්තරය තියෙනවා එතමයි සතිහා යොනිස මනෂිකාරය සීය හා මනා අනුවන ඒ ධර්මතා දෙකින් තමයි මේ ක්‍රියාවලිය පෙන්නල දුන්නේ සීය හොඳට පැවත්තුව සම්මා සති යනිස මනසිිකාරය මනනා අනුවන හඳට පැවත්තුවා ඒතුින්න අවබෝධය චතුරාරි සත්‍යයඒතුරා විද්‍යාවයි තන්හාවයි මනසින් අයින් වී. එයට රැන් දෙන්න බේ චතුරාරි සත්‍යය අවබෝධ වෙච්ච මනස තුළ අ විද්‍යාවටයි තන්නාවට ඉලනේ ඒ දෙනට ඉඩනය එදනයින් වෙන. අවිද්‍යාවයි තහාවයියි වෙනවා කියැනෙ මොකද. දුකෙන් මිදුුණා සියලි දුක්කොලින් මිඳනා සමදය අයින් කලා හේතු අයින් කලා අයින් කල බලන් දුක කියෙනෙකක් නැති වෙනවද නැ්දක නැති වෙන. හොදයි ධර්ම දේශන අවසන් කරන චතුවා සතය පිරිිබඳව දේශනා කලේ තමොට නිවනට බණ කිවේ. ඇ නිවන්ද කියන්න දැන් කොහම බල වර්තමාන භවි ඇති පෙර බය බැරි හිදන මේ භවටය ඇති මේ භවයතෝක බෑහ කියලා හිතියයොත්මදවෙනි. ඒක බවි කොහේ යිත්තන්නේ ඒකනේ. ඒ භව යන දිහ තීරණය කරන්නේ තෘෂ්නාව අනුව සකස්කරගන්න කර්මයි හොඳයි ධර්ම දේශනා මෙතැනින් නිමාවත් මෙතකින් නිමාවට පත් කරනවා මෙ රැස් කර ගත්තනත ප්‍රමාාවණපු්නිි ශක්තින් දස් විසදක ජන න ද හටහත් වන ජන් දන පසුල පිේසන විරත්ත මහතතාට සහ දස්විසි දෙක පබරවා විසය ව දිනට හටත්වන ජමදදින යදනු චන්ද්‍රාණ හත්මියයටම උතුම් ධර්මදාානයන්ගේෙන් චනතවන්නාව මහපෝ‍ය ුට සබා ධර්මයන්ගේ මහසක්්‍යය හේතු කට ගැෙන උතුම් තුන රුවණයනන්තනු භාවය සිරවාදයද උතුම් ධර්මබෝදයන බේවා. ජ වත් සිටන ැගලිින් න ෑනියන්ට නිදුක් නිරෝගගේ සෝපත් භාව චිරචිවන සරසේවා ධර්මදානය නිසා ජනත වන්න්න ාව මහ පුුණන ක්ති හේතු කොට ගැද නොරුවනේ මහා සිිරවාද බල මහිම හේතු කො ගැනද මද සානී දියනියගේ සියල අපල උපද්‍රව. රවී සියරු පැතුම් මිට ව නානගත අභිවෘ්දිය සැලසේවා නිදුක් නිරෝගි ොපත් ේවා. දෙෙවල්ලි ඒමත් මහර චටි දියනියගේ කායික මානසික සෝපත් භාවේ වර්ධනේේවා. ර්ග සසර ගමනේදී අයාතින් කිසියම් ලෝක සත්‍යයකොට සාධාරනයක් වරදක් ප්‍රමාධදෝෂයක් හිංසාාවක්. සිදුවේත්නම් මෙම සාධාරනයට ලක් වූ සත්‍යයෝ කුමන උපත්තක කුොමන භවක සිටියත් මෙම මහාපෝ‍ය ශක්තියකු සරශක්තිය විහිදී පැතිරී පිහිට එම ලෝක සත්‍යයෝ සුපතත්ව සියරු පාපයන් ගෙන් විදී නිදහස්සේ එම චූටි දියනය නිදුක්ේවා නිරෝගගේව සීපත්තේවා. පවිත්‍රා දියනගේ සහත්තු සිතගේ සියලු ධාර්මික බලාපොරොතු පලබේවා. නිදුක් නිරෝගි සෝපත් භහමේ නැබේවා දිසත් දුල්දර් සහ දිනල්ලි සාරද්‍ය පංචි දරුවන්ට තුනොරුව න්‍යයාසිරවා දයනැබේවා සියලු අපල දුරු වී සුවපත්තේවා. හ ක්තිීන්ගේ චද හත්ම ගේ නන් ව ෝපිටිය ලවල ින පදංි සිට අවුදු තිසකට ප ප බරවාර විසිහය නි න මියගගේ බ්ලි ් හම නන්ට යානන් සැන විරත්න මහතාගේ පියානන් සහ මවන මිරිහා ගොට පදිංචව ට වසර විස්සකට පෙරමියගිය කිරි බඩා නන්ට අවරුදුු දොළහකට පරමියගිය A කිරි මැනිික ෑනියන්ට බෝපිටිය. ට ගේ පාලි තුර පෙරම මහතාට පින් අනුමෝදන් කම අනුමෝදන් ෙත්වා සසර දුක දත්වවා පින් බලලා ොරත්වන සත්‍රරවර්ගයක ම ීග ාතීන්ට පින් අනුමෝදන් කරම අනු ෝදන් වෙත්වා සැනවෙරත්න මහතාගේ සරි සයිරයන් වන ප අබේරත් අයියා තුළ පෞලයා ඩිංගිරි ම් ලොකක් සහ පෞලයාය. පුංචි මහත්මයා චූටයක්ක්කා සහ පවලයාය පඩි මැනිික ක්කා සහ පෞලයාය. ද හත්මගේ සහෝද සහෝදරියන් වන නන්දසේන අරියරත් අයියා තුු පවලයාය රංජය ඉන්ද්‍රරනයක්කා සහමාල නිසුදදු අම්මාට සූරේරත්ත මල්ලී සහ පවලයායටද ොනරුවන යාශසිරවාදේ සහනි දුක් නිරෝග සෝපත් භවන ේවා. උතුම් ධර්ම දේශනාපාත්වා වදාළ ගරතර ධර්ම කතිකන් වහන්සේට චිරාත් කාලයක් ලොෝවැඩ වසන්නට නිදුක් නිරෝගි සස්ේලබේවා උන්හන්සේට මේ අත්ම බවයදීම උතුම් නිවනාවබෝධවේවා කරෝනාාරෝගෙන් මියගිය ලක්වාස ලොෝවාසි සියලු ධනටමේ පින් අනුමෝදන්වේවා රෝගියව සියලු දෙනාටික් මන්ස්ුුව ල බේවා. එම ෛර සේලෝකෙන් තුරංවී සියලු දෙනාට සුව සම්පත දාවේවා. පින්ක කැම සියල දිව ්‍රහ්ම ම්ඩල් වල සියලු දෙදිවියෝමේ පින් අන ෝදන්මෙත්වා. ගේ ් ම ල් ියෝමී පිං ලබත්වා අප මෙෙන්ම සියලු ලක රකිත්වා අවිචය පටම් බා ග්‍ර දක්වා වසන පින්ක ැමති සියලු ලෝක සත්්‍යයව පින් අනුමෝදන් ත්වා සුවපත්තෙත්වා. ඒ අ ආරෙන් මෙන් ඉටවේ වා කියන ප්‍රාර්ථනාවෙන් පුඥානු මෝදන සිද්ධ කරන මේ රශ්කර ගත්තන ත ප්‍රමාණ පනි ශක්තියෙන් ඒ නම් සඳහන් කල නො කළ තවත් කවර න පින් රත්තු තුම් ක්තිී අනු ෝදන්නීමෙන් සුවපත්තේවා. එසෑම කෙනෙක් මුතුම් නිවනින් ම සැන සෙත්වා කියලා ඉදම්මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාතිෝ ඉදම් මේේ ඥාතීනං හතු සුකිතා හොතු ාතියෝ ඉධම්මේ ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාතිෝ දෙවියන්ට පින්දිෙම ආකා සට්ඨා චබමට්ට දේවාානාග මහිතතිිකා පഞඥන්තං අනුමෝදිිත්තා චිරන් රක්කං තුළෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පංඥන්තන් අනුමෝදිිත්තා චිරන් රක්කංතු දේශනං ආකාසට්ඨාච බොහම්මට්ටා දේවානාගාම හිද්දිකා පපුං්ඥන්තං අනුමෝදිිත්වා චිරන් රක්කං තුමන් පරන්තිී රැස්් කරගත්තන ත ප්‍රමාණ පුුණනි ශක්තියෙන්න්න බාප සෑම දෙනාටම උතු නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුුණනි ශක්තිය හේතුවා සනාවේවා කෙලහිතාගෙන සාදුකයන්. සෑම් දෙනාට මාසිරවාද කරනවා. අභිවාදැනසීරිස් නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාරෝධම්මා වඩ්ඩන්තිී ආයුුවන්නෝ සුකංබල. ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්තිී ඉමිනාතේ සමිච්ජතුූ සෑම් දෙනාටම තෙරුවන් සරණයි. मोहखयो निभा